ආයුබෝවන් සුබ දවසක් වේවා ආදරණීය සහෘද හිතවත හිතවතිය පුලතිසිවත කාව්‍ය සංග්‍රහයේ තවත් කොටසක් මා ඔබ වෙත අරගෙන එනවා සෝමපාල සර් එදා වැඩේ දුන්නා කිරි ගහටම හෝටලයේ ඇස්බැස්ටෝ නොතිබෙන්නට උළු වැටෙනවා එක පිට එක ඔහුත් ගැසුවා හරි හරියට දෙන්නාටම බඹර පදන් දැන් මේ යාළුවගේ නැගණියගේ මගුල් ගෙදර එන්න කියලා පුලත්ට ආරාධනාවක් ලැබෙනවා කතා පවත්වන්න කෙනෙක් ඉන්නවා නමුත් ඔහු බීලා වැඩි වුණොත් උට කතා පවත්ව ගන්න බැරුව යනවා ඒකින්ද පුලස්තිගේ උදව් ඉල්ලනවා මේ ඔබ මුහුණ පාන මේ සමාජයේ සාමාන්‍යයෙන් දකින්න තියෙන සිද්ධි ටිකක් කාරණා ටිකක් වස්තු විෂය කරගෙන පුලතිසිවත රචනා කළා තියෙනවා සෝමපාල සර් එදා වැඩේ දුන්නා කිරි ගහටම සෝමපාල සර් වැඩේ අනන්නේ එදා මගුල් ගෙදර හොඳට කතා පවත්වනවා එහෙම ඉන්නවනේ බොහොම දක්ෂ කතිකියෝ ඉන්නවා හෝටලයේ ඇස්බැට්ටෝ නොතිබෙන්නට උළු වැටෙනවා එක පිට එක ඈ ඔහුත් ගැසුවා සර් එක්ක දෙන්නාටම දෙබර පදන් ඈ එතකොට මේ පුලස්තිත් මගුල් ගෙදර ගිහිල්ලා ඒ සර් එක්ක සම්බන්ධ වෙලා සෝමපාල සර් එක්ක සම්බන්ධ වෙනවා සර් කතාව පවත්වනවා මේකම ගැටලුවක් වෙන්නේ නැහැ එහෙම හරි ආසයි මගුල් ගෙවල් වල මේ තම තමන්ගේ කෙරුවාව ඈ මේ પરම්පරාව පිළිබඳව වර්ණන මිනිතු ආසයි සාමාන්‍යයෙන් මිනිතුන්ට සාමාන්‍යයෙන් තියෙන ආසාවන් තව කෙනෙක්ගේ මුයින් තමන් ගැන පිරිසක් ඉස්සරහා නැති හොඳත් එක්ක කියෝගන්න එක. ඒ ගොඩක් ගායනා කරන්නේ නැති ගුණනේ. මිනිස්සු හරි ආසයි බොරුවට. මේකනේ මේ කඩා වැටෙන්නේ මේ සිතාචාරයක් කඩා වැටෙන්නේ ඒකයි. ඈ. කතිකියෝ ආවහම උළු වැටෙන්න කතා පවත්වනවා. නමුත් වැඩක් නැහැ. ඈ. බලමු ඊග මංගුව මේකේ දෙබස් තියෙනවා කියලා දැන් මේ දෙබස් ආකෘති දෙබස් විදිහට යනවා නිසඳස් විදිහට යනවා මේ ඔබට මේ තේරුම් ගන්න පහසු ආකාරයට මේ නූතන පුලතිසිවත නිර්මාණය කළා තියෙන්නේ මේ ඕනම කෙනෙකුට අවබෝධ කරගන්න පහසු වෙන ආකාරයට මේ ඔබේ ජීවිතේ මුහුණ පාන සිද්ධි නැත්තම් ඉස්සරහට මුහුණ පාන්න තියෙන සිද්ධි අරගෙන තමයි පුලතිසිවත රචනා කරලා තියෙන්නේ පර්යේෂණාත්මක කෘතියක් ඊගාට තියෙනවා ගීතාකෘතියට ලියවුණු කොටසක් අපි ඒ කොටසත් බලමු බැස ගිහින් දියවකත් කඩුවලයි නිල් තරු කැට නිමිලා ගුගුලුවයි කළු අහස මහවැහි නැත තවමත් වැටිලා ඉඳහිට පෙනෙයි විදුලිය කැනි මඩලත් දිරලා ඉතින් නෙතු පියමි අවසරයි කඳුලුත් පුරන් වෙලා කිතුල් කොට ඇදලා පැතුම් කඳු පෙනෙයි ඈතින් කුදු ගැහිලා කිතුල් කොට ඇදලා පැතුම් කඳු පෙනෙයි ඈතින් කුදු ගැහිලා පුවක් නැති බුලත් විට කෙසේ රස කරම් කිතුල් ලැටත් දැන්නන් වියලීලා කිතුල් ගලට හිත බැඳිලා පුම් සඳ අවරට හැරිලා කිතුල් මල් රෑන් වරලස සිහිනක සිර කරලා සිතුම් පොදිලිහි විසිරෙයි බොල් සුළඟක මුසුවීලා කිතුල් රාපෙන අත වනයි
රහසින් සිනාසලා. අපි මේ කාරණාව පොඩ්ඩක් ලියා ගන්න උත්සාහ කරමු. බැසක් මේ ශෝකය උපදවන නිර්මාණයක් තමයි, ගීත නිර්මාණයක් තමයි කරුණාරසයේ වැහෙන කරලා තියෙන්නේ. ඔබ මේ වචන කලින් අහලා නැතුව ඇති, මේ ආකෘති කලින් දැකලා නැතුව ඇති. ඉතින් විචාරකයෙක්ගේ මඟ පෙන්වීමකින් තොරව මේ කවි පොත රස විඳින්න අමාරු නිසා එක පාස්වර්ඩ් බුක් එකක් අඩිය අඟලට තලලා රචනා කරලා තියෙන්නේ. ඒකින්ද ඔබට පැහැදිලි කරනවා. බැස ගිහින් දියවකත් කරුවලයි, නිල් තරු කැට නිමිලා, ගුගුලුවයි කළු අහස මහවැහි නැත තවමත් වැටිලා. ඉඳහිට පෙනෙයි විදුලිය කැණි මඩලත් දිරලා, ඉතින් නෙතු පියමි අවසරයි කඳුලුත් පුරං වෙලා. දැන් මේ උලස්තිගේ මිත්‍රයාගේ ප්‍රේම සම්බන්ධකම් කඩා වැටෙනවා. ඉංගිය තියෙනවා මේ පහුගිය කොටස්වලදී ඔබට දුන්නා. නැගණිය විවාහ වෙලා යනවා. පුලස්තිගේ මිත්‍රයා ටිකක් කාලා බීලා ඉන්න මිනිහෙක් කියලා කිව්වොත් හරි පහසුයි. ඉඳා නැගණියගේ ජීවිතය සාර්ථක වෙලා ඒ විවාහය සිද්ධ වෙනවා. නමුත් ඒ මිත්‍රයාගේ ජීවිතය ගැන තමයි මේ කියවෙන්නේ. බැස් පරණගේක ඉන්නේ. බැස ගිහින් දියවකත් කරුවලයි, නිල් තරු කැට නිමිලා, ගුගුලුවයි මහා කළු අහස මහවැහි නැත තවමත් වැටිලා. ඉඳ හිට පෙනෙයි වහලි හිල් වෙලා කියලා කියන්නේ. ඉඳ හිට පෙනෙයි විදුලිය කැණි මඩලත් දිරලා, ඉතින් නෙතු පියමි අවසරයි කඳුලුත් පුරං වෙලා. කිතුල් කොට ඇඳලා වැඩ කරන්න සිද්ධ වෙනවා. මේ ජීවිතේ නඩත්තු කරන්න මේ පවුල් සංස්ථාව ගෙදර ඉන්න අය නඩත්තු කරන්න මේ ලංකාව වගේ රටවල් වල එක්ක එක්කෙනයි වැඩ කරන්නේ. කටවල් ගොඩායි, අත් දෙකයි. එහෙම තමයි මේ කඩා වැටෙන ශිෂ්ටාචාරය ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් මේ නැගණිය විවාහ කරලා දෙනවා පුලස්තිගේ මිත්‍රයා. කිතුල් කොට ඇදලා පැතුම් කඳු පෙනෙයි ඈතින් කුදු ගැහිලා. මිනිසුන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගන්න අපහසුයි කියන කාරණාව තමයි කියන්නේ මේ අලුත් සංකල්ප රූප ටිකක් අරගෙන. පුවක් නැති බුලත් විට කෙසේ රස කරම් කිතුල් ලැටත් දැන්නම් වියලීලා. මේ මිත්‍රයාගේ විවාහ වෙන වයස පණිනවා කියන කාරණාව තමයි මේඟි කරන්න උත්සාහ කරලා තියෙන්නේ. කිතුල් ගලට හිත බැඳිලා පුන් සඳ අවරට හැරිලා, කිතුල් මල් රෑන් වරලස සිහිනක සිල කරලා, සිතුම් පොදි ලිහි විසිරෙයි බොල් සුළඟක මුසුවීලා, කිතුල් රාපෙන අත වනයි රහසින් සිනාසලා. පුලස්ති ගියාම දකින දේවල් මගුල් ගෙදර ගියත්, මල ගෙදර ගියත්, පාරේ ගියත් ඔහුට ලැබෙන අත්දැකීම් ටික ඔහු ප්‍රතිනිර්මාණය කරනවා. එහෙම තමයි මේ පුලතිසිවත ඔබ වෙත අරගෙන එන්න පෝෂණය වෙලා තියෙන්නේ. ඉතින් මේ පුලස්ති මිත්‍රයාගේ හිතට සමවැදිලා නිර්මාණ කරනවා. පාර යන අයගේ හිතට සමවැදිලා නිර්මාණය කරනවා. මේ සංගීත කණ්ඩායම් වල ඇගේ හිතට සමවැදිලා නිර්මාණය කරනවා. වයස් භේදයෙන් තුරව, ලොකු කුඩා භේදයෙන් තුරව, ජාති ආගම් කුල පක්ෂපාත භේදයෙන් තුරව ඕනම කෙනෙක්ගේ හිතට සමවැදිලා නිර්මාණ කිරීමේ හැකියාවක් තියෙන කෙනෙක් තමයි පොතේන කතානායකයා පුලස්ති කියන චරිතය. හොඳයි, අපි තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඊගාඩ බලමු පුලස්තිට කවුද හම්බ වෙන්නේ කියලා. සංගීත සංගීත්ගෙන් ඔහුට විසුමක් නොවැති විය.
විවිධ මත් බෙහෙත් ගෙන සොයා එයි ඔහු නිවස. බැරිම තැන හැංගුණා ගේ ඇතුළේ පොත්ගුලක. අනේ අයියේ දොර අරින්ඩ බෑන්ඩ් එකේ මට ගහන්ඩ සින්දු ටිකක් ලියල දෙන්ඩ. අනේ අයියේ දොර අරින්ඩ බෑන්ඩ් එකේ මට ගහන්ඩ සින්දු ටිකක් ලියල දෙන්ඩ. මොන මල කරදරයක්ද මේක කියලත් සිතුනත් ඔහුට දුකක් ඇතිවිය අසරණ සංගීත් පිළිබඳ. දැමේ පුලස්තිව හොයාගෙන අර සංගීත කණ්ඩායම් කරන සංගීත කියන තරුණයා මේ හොයාගෙන එනවා. දෙක සින්දුවක් ලියලා දුන්නා සිහින ලොවින් මා පොළොවට ගණ්ඩ ඉපා රත්තරන් කියලා. මේ ආයි සින්දු ලියලා දෙන්න කියලා ආයි ආයි හොයාගෙන එනවා. සංගීත සංගීතයෙන් ඔහුට විසුමක් නොමැති විය. විවිධ මත් බෙහෙත්ගෙන සංගීත කණ්ඩායම් වල ඉන්න අය විවිධ අනුපාන වර්ග ශරීරය උත්තේජනය කරගන්න පාවිච්චි කරනවා. මේ ඒවත් ගෙනත් දීලා බලනවා වැඩේ කරගන්න පුළුවන්ද කියලා. පුලස්ති බැරිම තැන මේ පුස්තකාලය හැංගෙනවා. පුස්තකාලේ දාලා දොරවා ගන්නවා. ඔහුගේ නිවසේ පුස්තකාලයක් තියෙනවා. බැරිම තැන හැංගුණා ගේ ඇතුලේ පොත්ගුලක. අනේ අයියේ දොර අරින්ඩ බෑන්ඩ් එකේ මට ගහන්ඩ සින්දු ටිකක් ලියලා දෙන්න. අනේ අයියේ දොර අරින්ඩ අනේ අයියේ දොර අරින්ඩ. මෙහෙම මේ තට්ටු කර කර තරුණෙක් ඇවිල්ලා සින්දු දෙකක් තුනක් ලියලා දෙන්න කියලා කියනකොට පුලස්තිර දුකක් ඇති වෙනවා. සිතුනත් ඔහුට මොන මල කරදරයක්ද මේක කියලා සිතුනත් ඔහුට දුකක් ඇතිවිය අසරණ සංගීත් පිළිබඳව. අකමැත්තෙන් කොලයක් ගෙන ලිවීය ඔහු. දොර ඇරලා සංගීත් එන්ඩ කියලා අකමැත්තෙන් කොලයක් අරගෙන ලියනවා. බලමු මොකක්ද ලිව්වේ කියලා. හරි, මේ තරුණ පරම්පරාව තරුණයෙක් නෙන්නේ. ඒ තරුණයාගේ පීල්වලට ගැලපෙන ප්‍රේමය යම්කිසි අවස්ථාවකදී අහිමි වුණු නැවත ප්‍රේමයක් ඇතිවෙන්න තියෙන අවස්ථාව සම්භාවිතාව එකක් නැති වුණා කියලා කියන්නේ තව එකක් ඇති වෙනවා කියන එක. සම්භාවිතාවයක් තියෙන තරුණයෙකුට ගැළපෙන ගීතයක් ඒ මොහොත තුළ පුලස්ති නිර්මාණය කළා දෙනවා. සිහින පෙනෙන රෑට රෑට පාට සිහින මාලිගයක ආදරියේ මා තනි වෙලා. මේ කියන්නේ කාට කාට මට කියන්ඩ දාක හිටට හිතට මම ඉන්නං ඇඟිලි ගැන ගැනා. කිරිබත් ගොඩ සෙයිලමේදී දුටුවරුවට මං පෙම් බැඳ මගවැරදී යයි පියනගා සිහින ලොවින් කවුරු කවුරු මා කැන්දං යයිද කවුරු කියන්නකෝ හදට හොඳුරලා. ආදරයක ඈත මෑත ඉම නොපෙනෙන දාක ලොවට ආදරයත් යයි සැඟවිලා. සීතල නල රැලකේති ආදරයේ තවලමෙයි මම ඉන්නං ඉතින් හිනහිලා. ගීතයක් ලියලා දෙනවා බෑන්ඩ් එකක තරුණයෙකුට. සිහින පෙනෙන රෑට රෑට පාට සිහින මාලිගයක ආදරියේ මා තනි වෙලා. මේ කියන්නේ කාට කාට මට කියන්ඩ දාක හිතට මං ඉන්නං ඇඟිලි ගැන ගැනා. කිරිබත් ගොඩ සෙයිලමේදී දුටුවරුවට මං පෙම් බැඳ මගවැරදී යයි පියනගා. සිහින ලොවින් කවුරු කවුරු මා කැන්දං යයිද කවුරු කියන්නකෝ හනික කුඳුරලා. ආදරයක ඈත මෑත ඉම නොපෙනෙන දාක ලොවට ආදරයත් යයි සැඟවිලා. සීතල නල රැලකේති ආදරයේ තවලමෙයි මංඉන්නං ඉතින් හිනහිලා. තුටුපහතු විය සංගීත්.
පින් සිද්ධ වෙනවා අයියේ. ගොඩාක් පින්. මල්ලි මට පින් ඕනේ නැහැ. මට මගේ පාඩුවේ ඉඳ දෙන්න. ඈ මෙන්න මේ කත් අරගෙන තව කොළයක් ගෙන ලිවීය ඔහු. දැක දින්දවල් ලියලා දෙනවා. දුන්නාම සංගීත් කියනවා. තුටු පහටු විය සංගීත්. සතුටු වෙනවා. මේ බුලත් එකෙන් සින්දුවක් ලියා ගන්න එනවා. ඈ ඇවිල්ලා ඒ සින්දුව ලියාගෙන සතුටු වෙනවා. සින්දුව ලියලා දුන්නා. ඒක තමයි ඒ තියෙන්නේ. ඈ ඊට පස්සේ තුටු පහටු විය සංගීත්. ගොඩාක් පින් සිද්ධ වෙනවා අයියේ. ගොඩාක් පින් මේ ස්තුති කරන්න එනවා. එතන බුලත් එකේ හිත කියනවා යනෝ ඉන්න දීලා මොන මල කරදරයක්ද මේක? තව කොලයක් ගෙන ඔහු ලිවීය. තව ලියලා දෙන්න හදනවා. බලමු. නිම්නයක් වෙන්න බෑ මට ඔය ගඟට ගලන්ඩ වැහිලිහි නියනේ මේ පැත්තෙන් පිටවී යන්ඩ. නිම්නයක් වෙන්න බෑ මට ඔය ගඟට ගලන්ඩ ගලන්න එපා දිය උල්පත් වියලී යන්ඩ. නිම්නයක් වෙන්න බෑ මට ඔය ගඟට ගලන්ඩ වහින්න එපා වැහි දෙවියනි නොවැහැමයින්ද. දිය ඇල්ලක් මෙන් පහලට අත අරින්න නම් බෑ ගල්මුල්වල ඔබේ මග වැර පය පැටලී ගමන් කරනු බෑ. දිය ඇල්ලක් මෙන් පහලට අත අරින්න නම් බෑ ගල්මුල්වල හැපි හැපි බොරවෙන වාට කැමති නෑ. නිම්නයක් වෙන්න බෑ මට ඔය ගඟට ගලන්ඩ වහින්න එපා වැහි දෙවියනි නොවැහැම ඉන්න. තෙරක් නොමැති සාගරයට යන්න දෙන්න බෑ බිහි සුණු රළ ගෙඩි වෙලා ඇවිත් වෙරළි හැපෙනු බෑ. තෙරක් නොමැති සාගරයට යන්න දෙන්න බෑ බිහි සුණු රළ ගෙඩි වෙලා ඇවිත් වෙරළි හැපෙනු බෑ. නිම්නයක් වෙන්න බෑ මට ඔය ගඟට ගලන්ඩ වැහි දෙවියනි වහින්න එපා වැහි දෙවියනි නොවැහැම ඉන්න. වඩා වේග රිද්මට කියන්න පුළුවන් තරුණ පරම්පරාව ඈ මිසික් සයිඩ් බ්‍රීක් ඈ බීට් එක ප්‍රිය කරන අයට ලියපු ඈ ගීතයක්. මේ ඔහු ගීත නිර්මාණ කීපයක්ම ලියලා දෙනවා. බලමු තව එකක් ඔහු ලියලා දෙනවා. එකත් බලමු. මේ ගාම්ම ඇසල සඳට දුක හිතෙන්ඩ නිකිනි සඳෙන් තැල්ල බඳින් නම් තරු මල් පෙති එකතු කරලා මලක් හදලා හිස පළඳන්නම්. ඉරට හඳට දුක කියාපු කඳුළු බින්දු පිසදාලන්නම්. මගේ පුංචි කුමාරියට උර තලයක සුවය ගෙනෙන්නම්. වලාකුලෙන් වියන් බැඳලා සැඩහිරු රැස් සඟවාලන්නම්. සීතල පවනැල්ලක් වී තුරුල් වෙලා ගිමන් නිවන්නම්. සිඟිති පහයට උදු පියලිය යායක් වී දෙපා සිඹින්නම්. මගේ පුංචි කුමාරියට උර තලයක සුවය ගෙනෙන්නම්. දිවි සසරේ අතර මකදි කතරෙදි දිය පොදක්ම වෙන්නම්. හද මැදුරේ ඝන අඳුරෙදි සිත බැඳි මිනි පහනම වෙන්නම්. මරු තුරුලේ නුඹේ සුසුමේ දැවටීලා යන්නට එන්නම්. මගේ පුංචි කුමාරියට උර තලයක සුවය ගෙනෙන්නම්. ඇසල සඳට දුක හිතෙන්න නිකිනි සඳෙන් තැල්ල බඳින්නම්. තරු මල් පෙති එකතු කරලා මලක් හදලා හිස පළඳන්නම්. ඉරට හඳට දුක කියාපු කඳුළු බින්දු පිසදාලන්නම්. මගේ පුංචි කුමාරියට උර තලයක
සුවය ගෙනෙන්නම්. වලාකුලෙන් වියන් බැඳලා සැඩහිරු රැස් සඟවාලන්නම්. සීතල පව නැල්ලක් වී පවන්සලා ගිමන් නිවන්නම්. සිංගිති පයට උදුපියලිය යායක් වී දෙපා සිඹින්නම්. මගේ පුංචි කුමාරියට උරතලයක සුවය ගෙනෙන්නම්. දිවි සසරේ අතර මගදි කතරෙදි දිය පොදක්ම වෙන්නම්. හද මැදුරේ ඝන අඳුරෙදි සිත බැඳි මිනි පහනම වෙන්නම්. මරු තුරුලේ නුඹේ සුසුමේ දැවටීලා යන්නට එන්නම්. මගේ පුංචි කුමාරියට උර තලයක සුවය ගෙනෙන්නම්. මේ ඔච්චර පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නැහැ. සරල භාෂාවෙන් ජනප්‍රිය ගීත සාහිත්‍යයට අයිති විය යුතු පදමාලා කීපයක් තමයි පුලතිසි වතේ තියෙන නිර්මාණය වෙලා තියෙන. ඒකේ චරිත විසින් ඉල්ලන, අවස්ථාව විසින් ඉල්ලන මනෝභාවයන් තමයි මේ ලේඛනගත කරලා තියෙන්නේ. කවි හැටියට, දෙබස් හැටියට, ගීත නිර්මාණ හැටියට. අද වැඩසටහන අවසන් කරනවා. තව ගීත කීපයක් තියෙනවා සංගීත ලියලා දෙන. ඊළඟ වැඩසටහනේදී ඒ පිළිබඳව මා ඔබ වෙත ඒ ගීත ටික අරගෙන එන්නම්. ඔබට ජයෙන් ජයම වේවා. ස්තුතියි.